ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල් උත්සවය ඉතාමත් උත්සවශ්‍රීයෙන් පහුගිය දිනවල නිමාවට පත් වුණා. ඉතින් නත්තල් උත්සවය ගැන කවුරුත් ආදරය කරන ලෝකාන්ත මුණිතුලකගේ ආදරණීය වැඩිමහල් දියණිය රයිනි මුණිතුලක කියලා තිබුණේ මේ වගේ කතාවක්. මගේ පොඩි කල් තිබුණු නත්තල් හරි ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේ නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තම් දැන් නත්තල් නැති නිසාද කියලා තේරෙන්නේ නැහැ. පොඩි කාලේ අපිට අංකල් කෙනෙක්ගේ හැමදාම ඇත්ත නත්තල් ගහක් එනවා. ඒක හිටවන්නත් හරි අමාරුයි. ඒ තමාලේ එක හිටවල එක සරසන එක තමයි අපි කැමති. පොඩි කාලේ අපිට තෑගි අරන් දෙන්න අම්මලාට සල්ලි නැති නිසා ගෙදර තිබුණු එකක් තමයි උදේට තෑගි විදිහට දෙන්නේ. අපේ නත්තල් ගහ තියෙන්නේ ගෙදර ආලින්දේ. මට මතකයි නත්තලක ගෙදර අම්මා ගෙනාපු ලොකු සමන් කැඩයක් ඔතලා නත්තල් ගහයට තියලා තිබ්බා. අම්මගේ නම ලියලා උදේ බලනකොට ඒක බල්ලා කාලා තිබුණා. දෙසැම්බර් 24 වැය පල්ලි යන්න ඇඳුම අපිට හරිම වැදගත්. හොඳ ඇඳුම තමයි පල්ලි අඳින්නේ. මට මතකයි සමහර අවුරුදු වල තාත්තා පල්ලියේ කැවල් කණ්ඩායම පුරුදු කරනවා. මමත් තාත්තාත් එක්ක යනවා කැවල් පුරුදු කරන තැනට. නත්තා ගැන මතක් කරනකොට මගේ ආච්චි මතක් කරන්නම ඕනේ. කවුරු නැත් නත්තා දවසට මගේ ආච්චි මගේ ළඟ හිටියා. මේ යා නැතුව සමරන පළමු නත්තර කියලායි ඇය කියලා තිබුණේ. අපගේ චැනල් එතම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.